Bevan Vita, Sielu Warta, Binda Damamin, Sielu Rating, Borukaramin, Lankawe, Vadim Pirisak Narbana, Television, Televeki, and then Television, Televeki. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ නීතිය සැමට සමාන නැහැ කියලා ලියමිනුයි. නීතිය සැමට සමාන වෙන්න ඕනේ නේද? ඒක තමයි නීතිය. නමුත් අපේ රටේදී නම් නීතිය එක එක අයට ඕන විදිහට නවනවා, දිගහරිනවා, හකුලනවා, නැව්වා, දිගහැරියා, හැකුලුවා. දැන් බලමු මේ දවස්වල ලොකුම මෙහෙයුම ජනපති මැදුරේ දීපල වනසුපයව හොයන එක. දැනටමත් 32කගේ නම් ලිපින හොයාගෙන අවසන්ලු. සමහරු උන්හිටිතන් අතෑරලා පැනලා ගිහිල්ලලු. දැන් ඇත්තටම ජනාධිපති මන්දිරය ඔය අරලිය ගහ මැදුරට විතරක් නෙවෙයි ජනාධිපති රනිල්ගේ නිවසට හා වාහනයට අලාභ කළ සියලු දෙනාවත් අල්ලන්න ඕනේ. ඒකට එක පයින් එකඟයි. අප නිරන්තරයෙන්ම විරුද්ධයි දීපල ඉඩකඩම් යාන වාහන ගිනි තියනවට. විශේෂයෙන් ජනාධිපති රනිල්ගේ වාහනයට රුපියල් කෝටි 19ක අලාභයක් කරලලු. කොහොමද ගාන? අලාභයේ කෝටි 19ක්. එතකොට වාහනයේ ගාන කීයක් විතර ඇති නේද? කමක් නැහැ. මොකද අගමැතිනේ මේ වාහනයට හානි කරන වෙලාවේ ඔහු අගමැති. ඉතින් මරූටිවල ඔය ත්‍රිවිල්වල ඔය යන්න බෑනේ නේද? ඒක නිල වාහනයක් වෙන්න ඇති. ඒ නිසා ඔය සියලු දෙනාව හානි කරපු අයව අල්ලන්නට අවශ්‍යයි. ඒ අයගෙන් අදාළ අලාභයත් අය කරගන්න ඕනේ. හිරේ විලංගුවේ දාන්නත් අවශ්‍යයි. ඔය අතර වාරේ ඔය ජනාධිපති කොඩිය මොකද්ද සරමටද මොකටද මන් දන්නේ ඇඳපු කෙනාව ඉන්නේ. ඔයාවත් අල්ලගත්තට කමක් නැහැ. දැන් බලන්නකෝ ඔය අතර වාරේ අර හරක් කටාද මන් දන්නේ කාවද මාස ගානක මෙහෙමුකින් උඩුබායවලදී අල්ලගෙන නේද? ඒකත් මරු. මීට පෙරත් ඔය පාතාල කුඩුකාරින්ව අල්ලගෙන ආවනේ නේද? අපේ පොලිසිය රහස් පොලිසිය ඔය වැඩවලට හරි දක්ෂයි. අපේ පොලිසියට හාවෙක් අහු වුණා දෙක අනිනකොට කියනවා ඔව් මම වලහ කියලා. ඒ කතාව අහලා ඇතිනේ මීට පෙර ලියලත් තියෙනවා ටෙලිවැකි වලින්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරක් කටාලව මාකඳුරේ මදුස්ලව අල්ලගෙන එන වේගයටම අරගලේ හිටි අයව අත්අඩංගුවට ගන්න වේගයටම ඇයි අප්පා අර්ජුන් මහේන්ද්‍රන්ලව ගේන්න බැරි? ඔය අරගලකාරීන් අතර හිටි සමහරුන් යකඩ කපාගෙන ගියාලු. ජනාධිපති කොඩිය සරමට ඇන්දලු. ජනාධිපති මන්දිරයේ මොකද්ද මන්ද පිත්තල බෝල වගේක් ගලවගෙන ගියාලු. මේ සියලු දේවල් එකතු කළහම ලංකා ඉතිහාසයේ වුණු ලොකුම මංකොල්ලේද නැහැනේ නේද? යකඩ වැටයි පිත්තල බෝලයි රුපියල් කෝටි 1500ක් වෙන්න බැහැනේ නේද? රුපියල් කෝටි 1500කට වැඩි වංචාවක් ගැන අද ආයේ මතක් කරලා දෙන්නම වෙනවා. එහි මහමොලකරු සමහරුන් හැඳින්වුවේ එදා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියලයි. ඒ වගේම සමහරු කිව්වේ මහබැංකු මංකොල්ලේ මහමොලකරු වත්මන් ජනාධිපති රනිල් කියලයි. අර්ජුන් මහේන්ද්‍රන් දැනට ඉන්නේ සිංගප්පූරුවේ. මේ ළඟදී එයා අපේ රටේ ආර්ථික අර්බුදය ගැන විදේශ මාධ්‍යත් එක්ක සාකච්ඡාවකුත් කළා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අගමැති කාලේ පාර්ලිමේන්තුවට කිව්වේ අර්ජුන් වෙඩිමකට ගියා කියලා. ඕ මගුල් ගෙදරක ගියා කියලයි. වැඩි කියන්නේ ආයේ ආවේ නැහැනේ. කුදලගෙන ආවෙත් නැහැනේ. නීතිය සැමට සමාන නම් රැට්ටලා පැතුම් කර්නල්ලව අල්ලනවා වගේ අල්ලන් එන්නකෝ. දැන් පොඩි කාලයක් දප්පා ගේනවා නම් කීපාරක් ගෙනල්ලා මිනිහගෙන් ඔය රුපියල් කෝටි 1500ක මහබැංකු වංචාව ගැන අහන්න තිබුණනේ නේද? මොන සමාන නීතියක්ද? දැන් අද තවත් කතාවක් එළියට ආවා. ඒකත් හරීෂෝ කියලා තමයි අපට කියන්න තියෙන්නේ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තමයි මේ අපූරු කැබිනට් පත්‍රිකාව දාන්න ඉඳලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා අගමැතිකමෙන් යන්න වුණානේ අර කොල්ලු කුරුට්ටු ටික නිසා නේද? දැන් වත්මන් අගමැති දිනේෂ් පිට ඒක පටවලා. ආරංචි හැටියට වත්මන් අගමැති දිනේෂ් වැඩේට ඊතරම් කැමැත්තක් පෙන්නලා නැහැ. මොකක්ද මේ වැඩේ? එහෙනම් අහගන්නකෝ. යහපාලන ආණ්ඩුව කාලේ අසාධාරණයට ලක්වුණු නිලධාරීන් කීප දෙනෙකුට වන්දි ගෙවන්න යෝජනා කරලා. මෙහෙම වන්දි ගෙවන්න යෝජනා කරපු අය අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඉන්නවා. යෝජිත වන්දි මුදල රුපියල් 150,000. ඒ කියන්නේ කෝටි 1,000,000ක්.
ආපු ජනාධිපති ලේකම් ගාමිණී සෙන් රත් ඉන්නවා. යෝජිත වන්දි මුදල රුපියල් ලක්ෂ 240ක්. ඒ කියන්නේ 2 කෝටි 40 ලක්ෂයක්. ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩා බාලගේ ඉන්නවා රුපියල් ලක්ෂ 24යි යෝජිත වන්දිය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යෝජිත වන්දිය රුපියල් ලක්ෂ 140ක්. ඒ කියන්නේ 1 කෝටි 40 ලක්ෂයක්. මහේස්ත්‍රා තිලින ගමගේ රුපියල් ලක්ෂ 60ක් යෝජිත වන්දිය. සොදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න යෝජිත වන්දිය රුපියල් ලක්ෂ 59යි. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යෝජිත වන්දිය රුපියල් ලක්ෂ 48යි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යෝජිත වන්දිය රුපියල් ලක්ෂ 42යි. මේ තමයි යෝජනා කරලා තියෙන නම් ටික. හැබැයි අර හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් තමන්ගේ වන්දිය එපා කියලා තියෙනවා. ඒක ඇත්තටම එපා කිව්වා නම් අප ඊටාම ඉහලින් අගය කරනවා, ගන්නත් එපා. හොඳේ, දැන් අපේ ප්‍රශ්නය මේකයි. මේ අයට වැරද්දක් වෙලා තියෙන්නේ කාගෙන්ද? ඒක වෙලා තියෙන්නේ යහපාලන කාලයේදී. යහපාලන කාලයේදී, අර ගුඩ් ගවර්නර්ස් කියපු කාලයේදී. යහපාලනේ ජනාධිපති කවුද? මෛත්‍රීපාල සිරිසේන. යහපාලනේ අගමැති කවුද? අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ. යහපාලනේ රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු ඇමති කවුද? ඔයාද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. දැන් ඔක්කොමලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔය කියන නිලධාරීන්ට හානි කරපු වැරද්ද ඒ තීන්දුව ගත්තේ අපිද? මේ රටේ මහජනතාවද? වැරදි තීන්දු ගත්ත අයගෙන් තමයි අය කරලා වන්දි ගෙවන්න ඕනේ. අපි පලිද? රටේ අහිංසක මිනිස්සු පලිද? අපේ පරිප්පු ඇටේ සීනි හැන්දටයි ගහන බදු වලින් මේ ජාතියේ අමන වන්දි ගෙවන්න අත උස්සන උන්නේලට මතක් කරනවා ජාති ජාති දුක් විඳින්න වේවි කියලා. යහපාලනය ගත්ත වැරදි තීන්දුවලට ජනතාව හැටියට අපෙන් හූරගෙන කාලා මෙහෙම වන්දි ගෙවන්න ලැජ්ජ නැද්ද කියලා අහනවා. ඔය ඉන්නේ එදා රට පාලනය කළ යහපාලන මරුව ටික. ඉතින් එයාලගේ පෞද්ගලික ධනෙන් අරගෙන ඔය වන්දි ගෙවන්න කියලා මතක් කරනවා. නීතිය සැමට සමාන නැහැ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඇති හැකි උන්ට එක නීතියක්, නැති බැරි අයට තව නීතියක්. නීතිය නැව්වා ඇති. බංකොලොත් රටේ ජනතාවගේ බොටුව මිරිකලා ඉවරයි. අන්තිම ලේ බින්දුවත් උරා බොන්න හදන්න එපා කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා.